ദിവസ്ഥാവട്ടാണുവ ജനാധിപത്യ വരണ വ്യക്തമായി അനിവാര്യം ഇസ്ല മേന്ന് പാർലമെന്റ് മത്തിവരണ ബസിൽ ടോണ വിധിയട്ട് എഹമ പാത്തന്ന വ്യവസ്ഥാവി ഡക്നേ റണിൽ വിക്രമസിംഗ ജനാധിപത്യ വര അത്തമായി ഏക തീർണ കറന്ന് അപിട പേന ദേശപാലന അണുവന മഹാമത്തി വരണക്ക് എന്നി നേ ජනාධිපති වරණය තමයි එන්න නියමිතව තියෙන්නේ. ව්‍යවස්ථාව අනුව තියෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් මාසේ 16 වෙනිදාත් අතර ජනාධිපති වරණය පැවැත්විය යුතුයි කියලා. මහමැති වරණයට ලබන අවස්ථරේ මාර්තු වෙනකන් කල් තියෙනවා. ජනාධිපතිතුමා ඊළඟ මැති වරණය ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්නේ කියලා ඉවරලා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට තව ප්‍රකාශ කරන්න තැන නැහැ. ඒ අනුව ජනාධිපතිතුමා මැති වරණයට ඉදිරිපත් වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බොහෝට්ටුවේ අපේක්ෂකයා විදියට තමයි එළඹෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වෙන්නේ කියන එක දැන් බොහොම පැහැදිලි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයෝ විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අනුර කුමාර සානායක මහත්තයා ඉදිරිපත් වෙයි. තව ඔය සුළුසුළු අපේක්ෂකව ටිකක් ඉදිරිපත් වෙයි. හැබැයි මේ රටේ මිනිස්සු දැන් හොඳට අවබෝධ කරගෙන තියෙනවා කවුද දිනවන්න ඕනි කියන කාරණේ. මේ ගොඩ නැගෙමින් තියෙන්නේ ජනතා සුනාමියක්. ඒ සුනාමිය ජනාධිපතිවරණයවත් මහමැතිවරණයවත් ඔය බොරු සමීක්ෂණ වාර්තා ඔය හාල් මල් බෙදන වගේ නවත්තන්න බෑ. අනිවාර්යෙන් මාලිමාව පාර පෙන්නනවා ජනතාවට. මේ රටේ බලය ජාතික ජන බලවේගයට ලැබෙන එක නවත්තන්න බෑ ඒගොල්ලන්. රට ගොඩනගන්න පුළුවන් සන්ධානයක් අපි බිහි කරන්න ඉනාගතේ කටයුතු කරන. මේ සන්ධානයෙන් තීරණය කරනවා මහචන්දෙට එන්න ඕනේ කවුද ජනාධිපතිවරණයට එන්න ඕනේ කවුද කියලා. ඉතින් ජනාධිපතිවරණේ අපේ ක්ෂකත්වයේ මට බාර ගන්නකොත් මම බාර ගන්නවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රට ගොඩ නගන්න පුළුවන් කියලා. ඉතින් මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ රට විනාශ කරපු ඒ 225ට ආයේ එන්න දෙන්න එපා. මම කෙලින්ම පාර්ලිමේන්තුවේ කිව්වනේ පාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. වැලි කපන 75ක් ඉන්නවා. කුඩු ගෙන 4 දෙනෙක් ඉන්නවා. හරක් කරු ඉන්නවා, මාළෝරු ඉන්නවා. මෙකි නොකි මංකොල්ලකාරෝ කප්පංකාරෝ මං බැඳිලා ඉන්නවා ජනතාවට සේවය කරන්න. මොකද මාව අවුරුදු 17ක් එක දිගට ජනප්‍රිය නළුවා කළාදී. ජනතාව කිව්වොත් එන්න කියලා එන්න පුළුවන්. නමුත් ඉතින් මට ඉතින් එන්න බෑනේ මල්ලි.